මම ඉගෙන ගත්තේ දුටුගැමුණු ජාතික පාසලෙන්. ඊට පස්සේ මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. මේ වෙනකොට තුන්වෙනි වසරේ ඉගෙනුම ලැබෙනවා. ඉතින් මම මේ සියත තරගයට ඉදිරිපත් වුණේ මගේ ගායන හැකියාව නිසාම එයින් ප්‍රයෝජන ගන්න පුළුවන් වෙයි කියලා. ආරේනනේ අමුතු සුවඳක්. මිහිරි සුවඳක් එනවනේ. එන්නේ නැද්ද? ආ ඒකනේ නැති වෙන්න බෑ. එහෙනම් බෙහෙත් ගන්න ඕනේ හෙම්බිරි සාවට. ඒ තමයි ගොඩ්රිජ් එයා පොකට් සුවඳ. මේ මුළු මැදිරියම තනිකරම ගොඩ්රිජ් එයා පොකට් වලින් සුවඳවත් වෙලා තියෙන. බලන්න අපේ විනිශ්චය මණ්ඩලය ගොඩ්රිජ් එයා පොකට් කියනකොට මුනේ ඇඳෙන සිනාව. ධනුෂාගේ ගායනය ගැන මම මුලින්ම විමසනවා නීල් වර්ණකුල සූර්ය මහත්මයා. කලබල ගති හින්ද වෙන්නේ නැති නේද? යම් යම් වැරදි සිද්ධ වෙන්නේ නැති මම බලාපොරොත්තු වෙනවා. අනිස්සරේ ඊට වඩා හොඳට ගායනා කරයි කියලා ආත්ම විශ්වාසයෙන් යුතුව සුබ පතනවා. නෙළු අධිකාරී මහත්මිය. ගීතයක පැහැදිලිව කියන්න ඕන තැන් පැහැදිලිව කියන්න.
කියලා අලංකාර කරන්න ඕන කොටස් වෙනම ඔළුවට දාගන්න. මේ ටිකට තමයි අලංකාර මම දාන්නේ. කොහොම වුණත් ඔයාට ටැලන්ට් එක තියෙනවා. ඒක තෝරා බේරා ගන්න බැරි ගැටලුවක් තමයි තියෙන්නේ කොතනද කොහොමද වෙන්න ඕන කියලා. ඒ වොයිස් එකත් හොඳයි. ඉතින් ඔය මං කිව්වේ උපදෙසුත් ගන්න වාට ඉදිරියට යන්න ලැබුණා. සුබපතනවා. හේෂාන් ගමගේ මහත්මයා. ආටිස් කියන්නේ මේ ස්ටේජ් එක නගිනකොට එයාට අදාළ නැ කිසිම දෙයක්. කිසිම දෙයක් අදාළ කරගන්න එපා. එයා ඔක්කොම පැත්තකට දාලා ඔයා නගින්න ඕනේ තනිකරම ඒ ඔයාගේ ඇතුළාන්තයේ ඉන්න ඒවා හොයන ඔයා පත් කරන්න හදන කෙනා තමයි ඔයා මෙතනට ගේන්නේ. එතන ඔයා තව ෆයිට් කරන්න ලයිෆ් එකේ. ඔයා ඊටමත් තිබ්බට ජයග්‍රහණ ලැබයි හරි පොයින්ට් එක අල්ලගත්තොත්. ජයවා. ධනුෂා ඔබට සුබ පතනවා අවසන් 24 දින ඇතුළත යන්න ශක්තිය ලැබෙන්න.